ඉබංගල පිළිගන්න ඉස්සෙල්ගේ ටියුටෝරියල් channel එක බලන ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා දන්නවා මගේ channel එකේම වැඩි හරියක් ඔයාලත් එක්ක කතා කරන්නේ courses සම්බන්ධ videos. ඒ කියන්නේ ඔයාලගේ higher education. ඒ කියන්නේ ඔයාලගේ professional qualifications ඔයාලා කොහොමද සපුරා ගන්නෙ? ඒවට අදාළ part එක තමයි මම මගේ channel එක හරහා වැඩි හරියක් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ඊට අමතරව මම ඔයාලත් එක්ක business ideas ඊට පස්සේ කොහොමද විදේශ රටක රැකියාවකට යන්නේ? විදේශ රටක කොහොමද උසස් අධ්‍යාපනයට යන්නේ? ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැනත් මම ඔයාලත් එක්ක මගේ channel එක හරහා කතා කරනවා. ඉතින් ඔයාලා අදම මගේ channel එකට ආව කෙනෙක් නම් මෙන්න මේ හැඳින්වීම මම හිතන ඔයාලට හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා මගේ channel එකේ මොන මොන videosද මේ තෙක් කාලයක් upload කරලා තියෙන්නේ කියලා ඔයාලට දැනගන්න. හරි ඉතින් මම අදත් ඔයාලත් එක්ක කතා කරන්නේ courses සම්බන්ධ videos එකක්ම හැබැයි course එකක් නන් නෙමේ ඔයාලට හම්බ වෙන qualification එක සම්බන්ධයෙන් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක අනිස්සෙල්ලා පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා තාමත් මගේ SL gadget YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එතන යහ පැත්තේ notification bell එක click කරන්න. එතකොට මම වීඩියෝස් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි නංගිල මල්ල මම වීඩියෝස් එක දිගට upload කරේ නැති හින්දා මේ දවස් ටිකේ මගේ channel එකේ පොඩ්ඩක් reach down වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ වල like එකක් දාලා එහෙම නැත්නම් තව ළමයට share කරලා මගේ channel එක ආයෙ පොඩ්ඩක් up කරලා ගන්න පුළුවන්. මම ඒ දෙත් ඔයාලගෙන් ඉල්ලන ගමන් එහෙනම් අපි යන් එහෙනම් වීඩියෝ එකට මොකද්ද මේ qualification එක මේ qualification එකෙන් අපිට තියෙන වැදගත්කම මොකද්ද කියලා බලන්න. හරි නංගිල මල්ල මම අද වීඩියෝ පටන් ගන්න උනම් කිව්වා මම අද ඔයාලත් එක්ක කෝස් එකක් ගන්න නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඔයාලට තියෙන qualification එකක් ගැන තමයි කතා කරන්නේ. ගොඩක් නංගිල මල්ල මෙන්න මේ qualification එක දැනුවත්භාවයක් නොමැතිව ගොඩක් වැරදි මාර්ගවලට යොමු වෙලා තිනවා. ගොඩක් කට්ටිය මගේ comments දාලා අහලා තිනවා මොකද්ද මේ qualification එක කියලා. ඔයාලා දන්නවා ඇති NVQ කියලා qualification එකක් තියෙනවා. NVQ කියලා කියන්නේ National Vocational Qualifications. ඉතින් ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් තරුණ තරුණියන්ට විශේෂයෙන්ම අවශ්‍ය වෙන ඒ වගේම තමයි වැදගත් qualification එකක් තමයි මේ NVQ කියන qualification එක. එහෙම නැත්නම් අපි කියන NVQ certificate එකක් කියලා. ඉතින් ගොඩක් නංගිල මල්ලලා මේක ගැන හරි අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද NVQ කියන අවබෝධය හරියට නැහැ. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ මේ NVQ කියන එක ගැන පුළුල් අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. හරි. NVQ ගත්තොත් එහෙම මම ඉස්සලා වීඩියෝ පටන් ගන්නකොට කිව්වා NVQ කියලා කියන්නේ National Vocational Qualification කියන එක. මේ qualification එක ගත්තොත් එහෙම මේකේ සරලවම කිව්වොත් මේකේ level වශයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ level 1, level 2, level 3 කියලා level 7 එක 7 වලට යනකම් ඔයාලට මේ qualification එක හදාරන්න පුළුවන්. හරි. මම මෙතන ඔයාලට පේන ඇති දාලා තිනවා මේකේ සම්පූර්ණයෙන් ඔයාලට තියෙන්නේ මේකේ levels ටික. ඒ කියන්නේ සාමාන්‍යයෙන් level 1, 2, 3, 4 කියන levels ටික certificate level වලට යනවා. ඊට පස්සේ level 5 යන්නේ diploma level එකට, level 6 යනවා higher diploma එකට යනවා. ඊට පස්සේ අවසානයේ මේගොල්ලෝගේ level 7 තියෙනවා. මේක degree level එකට තමයි ඔයාලට මේ category වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ NVQ කියන එක ගැන මෙහෙම idea එකක් එන්න ඇති කියලා. ඊළඟට අපි යමු NVQ certificate එකක් කාටද අවශ්‍ය වෙන්නේ? ඒ කියන්නේ NVQ level එක කාටද වැඩියෙන් වැදගත් වෙන්නේ කියලා. සරලවම කිව්වොත් එහෙම NVQ කියන සර්ටිෆිකේට් එකක් ඕනිම ඉගෙන ගන්න ළමයකට අවශ්‍යයි. ඒ කියන්නේ ඕනිම ළමෙක් ගාව මේ සර්ටිෆිකේට් එකක් තියෙනවා කියලා කියන්නේ ඉතින් එයාලගේ තියෙන වැලියු එක වැඩි වෙනවා. ගොඩක්ම මේ සර්ටිෆිකේට් එක වැදගත් වෙන්නේ කාර්ද කියලා අපි කතා කරමු. ඔයාලා දන්නවා ඇති ගොඩක් ළමයි O levels ලියලා A level ලියනවා. ඊට පස්සේ A level සමත් වෙලා A level සමත් වෙලා රජයේ හෝ ප්‍රයිවට් විශ්වවිද්‍යාලවල යන ළමයි ඉන්නවා. එහෙම තමයි තව ළමයි කට්ටියක් ඉන්නවා O level fail වෙලා gedet වෙලා ඉන්න ළමයි කට්ටියක් ඉන්නවා. ඒ අතරතුර තමයි තව කට්ටියක් ඉන්නවා A level fail වෙලා gedet වෙලා ඉන්න ළමයි ටිකක්. ඉතින් O level fail වෙලා ඉන්න නංගි කෙනෙක් කරේ මල්ලි කෙනෙක් නා. එහෙම නැත්නම් A level fail වෙලා ඉන්න නංගි කෙනෙක් කරේ මල්ලි කෙනෙක් නා ඔයාලට මේ කෝස් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද NVQ level එකක් කරනකොට ගොඩක්ම බලපාන එකක් තමයි O level fail වෙලා Tamanට යන්න path එකක් නැතුව ඒ පාත් එක හොය හොය ඉන්න ළමෙක් නම් නංගිනෙක් හරි මල්ලිගෙනෙක් නම් ඔයාලට මේ NVQ කියන සර්ටිෆිකේට් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද O levels අවසන් කරාට පස්සේ ඔයාලට මේ NVQ level 1 ඒ කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් එක පටන් ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මම හිතනවා අත්‍යවශ්‍ය වෙන්නේ මේ A levels pass වෙලා campus select line නංගිල මල්ලටත් වඩා O levels fail වෙලා gedet වෙලා ඉන්න. එහෙම නැත්නම් A level fail වෙලා gedet වෙලා ඉන්න ඔයාලා ඊළඟ ස්ටෙප් එක ඔයාලගේ ජීවිතේ ඊළඟ ස්ටෙප් එක තියන්න බලාපොරොත්තු වෙන නංගිල මල්ලට මේ ලෙවල් එක මේ සර්ටිෆිකේට් එක NVQ කියන සහතිකේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේක තමයි අවශ්‍ය කාටද කියලා කිව්වොත් එහෙම මෙන්න මේ කට්ටිය ඕගොල්ලෝ ගොඩක් මේක දැනුවත් වෙන්න. ඊළඟට අපි බලමු ඔයාට NVQ සහතිකයක් සහිත කෝස් එකක් පාඨමාලාවක් කරන්න
ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම් මොකක්ද කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ මුලින්ම බැලුවා නම් ඔයාලට මතක මම කිව්වා මේක අවශ්‍ය කට්ටිය ඕල්වෙල් ෆේල් වෙලා ඉන්න අංගිල මල්ලටවත් කරන්න පුළුවන් කියලා. ඉතින් අවශ්‍ය සුදුසුකම් තමයි ඔයාලා ඕල්වෙල් පෙනී සිටීම විතරයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා ඕල්වෙල් එක්සෑම් එක ලියලා තියෙනවා නම් ඔයාලට මේ NVQ සර්ටිෆිකේට් එකට ජොයින් වෙලා NVQ සහතික පත්‍රය ලබා ගැනීමේ පියවරවල වලට යන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට එන ඒකත් අයිඩියාක් එන්නේ නැති ඔයාලට අවශ්‍ය සුදුසුකම්. ඊළඟට අපි යන් මේ NVQ පාඨමාලාව ගැන කතා කරනකොට NVQ පාඨමාලාවන් කරන්න අපිට කොච්චර මුදලක් යනවද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් NVQ ලෙවල් 1 ඉඳන් පටන් ගන්නවා නම් ඉවර වෙන්නේ ඩිග්‍රී ලෙවල් එක NVQ ලෙවල් 7 වලින්. ඉතින් අපි NVQ ලෙවල් 7 වලට යනකොට අපිට කොච්චර වියදමක් ඇයිද මේ NVQ සහිත පාඨමාලාවක් ඉවර කරන්න. ඉතින් නංගේ මල්ලේ ඔයාලට මේ NVQ සහිත පාඨමාලාවක් පටන් ගන්න සහ සිදු කරගෙන යන්නේ කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම 100% ෆ්‍රී තමයි ඔයාලට මේක කරගෙන යන්නේ. ඒ කියන්නේ ගොඩක්ම මේ NVQ ලෙවල් සහතික පත්‍ර පිළිගන්නන්නේ රජයේ ආයතන විසින්. රජයේ ආයතන වලින් තමයි ඔයාලට මේ NVQ සහතික පත්‍ර ලබා දෙන්නේ. ඉතින් මෙයාලා 100% ෆ්‍රී තමයි ගොඩක්ම කරන්නේ. හැබැයි පෙළක් ආයතන හරහා ඔයාලට පොඩි ගෙවීමක් කරන්න වෙනවා. ඒක උදාහරණයක් වතේ රුපියල් 500ක් 1000ක් වගේ පොඩි ගෙවීමක් කරන්න වෙන ඒගොල්ලොන්ගේ ආයතනයට බඳවා ගැනීම. ඒ කියන්නේ රෙජිස්ටර් ෆීස් එක වශයෙන් ඔයාලට පොඩි මුදලක් ඔයාලට ගෙවන්න තියෙනවා. ඉතින් මේ වගේ පොඩි මුදලක් ගෙවලා මේ වගේ ලොකු ක්වොලිෆිකේෂන් එකක් ඔයාලට කරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මොන මොන ෆීල්ඩ්ස් වලටද මේ NVQ සර්ටිෆිකේට් එක වැලීඩ් වෙන්නේ. එහෙම නැත්නම් මොන මොන ෆීල්ඩ්ස් වලටද මේ NVQ සර්ටිෆිකේට් එක ගොඩක් වැදගත් වෙන්නේ කියලා. හරි නංගිල මල්ලා. NVQ සර්ටිෆිකේට් එක හැම ෆීල්ඩ් එකකටම වැදගත් වුණාට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාලා ස්කිල් එක පැත්තෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්න නංගිනෙක් නම්. නංගිනෙක් හරි මල්ලිගෙන ඉන්න. ඒ කියන්නේ ඔයා හිතන්න මේ වගේ ඔයා මෝටර් මැකැනික්, එහෙම නැත්නම් ඉංජිනේරින්, එහෙම නැත්නම් ඔයාලා ඔය මොබයිල් ඔටෝමොබයිලින්, ඊට පස්සේ ආගෙන ප්ලම්බින්, ඊට පස්සේ ටේලර්, ඔන්නේ වගේ කැටගරි ටිකක් තියෙනවානේ. එන්නේ ඒ වෙන් ඔයාලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිනෙක් හරි මල්ලිගෙන ඉන්න. ඔයාලගේ අතේ මේ NVQ සහතික පත්‍රයක් තියනා කියන්නේ ගොඩක් වැදගත්. හැබැයි ඊට අමතරව IT ඉංග්‍රීසි වගේ ශාස්ත්‍රයන් වලටත් මේ NVQ සහතික පත්‍ර පිරිනමනවා. මං කියන්නේ වැඩියෙන් වැදගත් වෙන්නේ ඔයාලට අන්නේ ශාස්ත්‍රයන් වලට. හරිද? ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. එන්නේ ෆීල්ඩ් එකකට යන්න අයිඩියාකින් ඉන්න කෙනෙක් නා. සරලව කිව්වොත් එහෙම ඔයා වෙල්ඩින් වැඩපලක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මල්ලි කෙනෙක් නා. ඔයාලා මේ NVQ සහතික පත්‍රයක් අරගෙන මේ පාඨමාලාව සම්පූර්ණ කරොත් එහෙම ඔයාලගේ තියෙන වැලියු එක තවත් වැඩි වෙනවා. මම ඒ කතා කරන්න වීඩියෝ එක යනකොට කොහොමද එහෙම වැඩි වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ෆීල්ඩ්ස් වලට තමයි ගොඩක් මේ රිලේට් වෙන්නේ. ඊළඟට තියෙන ඔයාලට ප්‍රශ්නේ මම දන්නවා මොන මොන ආයතන වලින්ද මේ NVQ සහතික පත්‍ර පිරිනමන්නේ. මම මෙච්චර දවල්ට ඒක කතා කරලා මේක කතා කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඔයාලට NVQ සහතික පත්‍ර පිරිනමන්න පුළුවන් ලංකාවේ ඔයාලා දන්න තේ ටෙක්නිකල් කොලෙජ් එක කාර්මික ආයතනය ඕනෙම ඩිස්ත්‍රික්ක එක මේක තියෙනවා. ඉතින් ටෙක්නිකල් කොලෙජ් එකෙන් ඔයාලට මේ පාඨමාලාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නයිට් ආයතනය. නයිට් ආයතනයෙන් ඔයාලට මේ NVQ සහිත සහතික පත්‍රය සහිත පාඨමාලාවන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි OUSL, ඒ කියන්නේ Open University of Sri Lanka. ඉතින් මේකෙනුත් ලබා දෙනවා මේ NVQ සහතික. ඒ වගේම තමයි VTA. මම මේ ඉන්ස්ටිටියුට් ගැන, ඒ කියන්නේ මේ කතා කරපු ආයතන ගැනම සරලව මම වීඩියෝ එකක් ගේන්නම්, වීඩියෝස් ගේන්නම් ඔයාලට ඉදිරියේදී. මම දැනට ඔයාලට මේ නම් ටික විතරක් කියාගෙන යනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ආයතන හරහා ඔයාලට මේ NVQ කියන සහතික පත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මම හිතනවා ඔයාලට දැන් ආයතන ටිකත් හරි. මම ඔයාලට මුලින්ම අවශ්‍ය කාර්ය දෙක කතා කරා, සුදුසුකම් ටික කතා කරා, කොස්ට් එක කීයක්ද යන්නේ කියලා කතා කරා. ඊට පස්සේ ෆීල්ඩ් එක කතා කරා, මොන මොන ෆීල්ඩ්ස් වලටද කියලා. ඊට පස්සේ මම කතා කරා මොන මොන ආයතන වලින්ද ඔයාලට මේ සර්ටිෆිකේට් එක මේක පාඨමාලාවන් ලබා ගන්න පුළුවන් කියලා. හරි. මම ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ අන්තිම ටිකට, වීඩියෝ එකේ අන්තිමට මම කතා කරන්නේ ඔයාලට මොකද්ද මෙච්චර වැදගත්කම, මේකේ තියෙන වැදගත්කම මොකද්ද කියන එක. හරි. එහෙනම් මේ ටික තමයි ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන අවශ්‍යම ටික. එහෙනම් මේ NVQ, එහෙනම් National Vocational Qualification කියන සර්ටිෆිකේට් එකේ තියෙන වැදගත්කම තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. මේ වැදගත්කම කිව්වොත් එහෙම ඔයාලට මේ සර්ටිෆිකේට් එකක් සහිතව තියෙන ළමෙක් නම් ඔයාලට ලංකාව විතරක් නෙමෙයි වෙන රටවල් පිට රටවල් වුණත් පිළිගත් රැකියාවලට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකාව රජයෙන් ලබා දෙන සර්ටිෆිකේට් එකක් තමයි මේක. ඉතින් මේක හරහා ඔයාලට වෙන රටකට වුණත් ඇප්ලයි කරන්න පුළුවන්. මේක තමයි පළවෙනි එක. ඊළඟට ඔයාලට කොස්ට් එක අඩුයි. මම මුලින්ම කිව්වා ඔයාලට මේ වගේ සර්ටිෆිකේට් එකක් ෆලෝ කරන්න, නැත්නම් මේ වගේ ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් කරන්න ඔයාලට යන වියදම අඩුයි. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔයාලට මේගොල්ලෝ තියරිය විතරක් නෙමෙයි ෆලෝ කරන්නේ, ඔයාලට ප්‍රැක්ටිකල්, ඒ කියන්නේ ප්‍රායෝගික දැනුම වැඩිපුර ලබා දෙනවා මේ NVQ කියන සර්ටිෆිකේට් එක සහිත පාඨමාලාව. හරි. මේක තමයි හතරවෙනි අර තියෙන එක. ඊළඟට ඔයාලට තියෙන වැදගත්ම එක තමයි ඔයාලට කියලා ඉතින් ඔයාලගේම
business එකක් පටන් ගන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වා ඉස්සෙල්ලා ඔයාලට welding shop එකක් ඉදින් welding කරන වැඩපොලක් පටන් ගන්න පුළුවන්. මේ වගේ එකකින් මූලික දැනුම අරගෙන. ඉතින් මේ වගේ ඔයාලට ලොකු advantages තියෙනවා මේ certificate එකේ. ඒ වගේම තමයි ඔයාලට මේ NVQ certificate එක තියෙන පුද්ගලයන් නම් ඔයාලට ලංකාවේ බැංකු හරහා ණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයකට කිව්වොත් එහෙම මේ NVQ certificate එකට RDB කියන බැංකුවෙන් ඔයාලට ණය ලබා දෙනවා. ඉතින් මේවත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ඉන්නේ නැති කියලා මේ NVQ කියන certificate එක ගැන NVQ කියන qualification එක ඔයාලා සපුරා ගත්තාම ඔයාලට තියෙන වැදගත්කම ගැන අයිඩියා එකක් ඉන්නේ නැති කියලා හිතනවා. හරි නංගි මල්ලි. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ NVQ කියන qualification එක ගැන NVQ කියන qualification එක ඔයාලා කොහොමද සපුරා ගන්නේ සහ ඒකෙන් තියෙන වැදගත්කම NVQ කියන qualification එක ගැන ඔයාලට අයිඩියා එකක් ආවනම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි නංගිල මල්ල අපේ FB page එක තියෙන FB page එක අනිවාර්යෙන් ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඒකේ ගොඩක් දේවල් ඔයාලත් එක්ක කතා කරනවාම. ඒ වගේම තමයි අපේ Telegram group එක තියෙන ඒකට join වෙන්න. ඒ වගේම තමයි අපේ Instagram page එක තියෙන ඒකත් අනිවාර්යෙන් follow කරන්න. ඒ වගේම තමයි අපේ SL gadget YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා එතන හැපැත්තේ notification bell එක click කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි නංගිල මල්ල. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ හම්බ වෙන තුරු එතන ඔයාලට සුබම සුබ දවසක්.